आदरणीय दुवे पुते बहुवार्थ पद मुखद बहुवार्थ पद कहुकिया बहुअर्थ पद मेके विशेष समहार विट एकम वाक्य वचने එතකොට මෙහෙම වෙලාවට අපිට මේ වචනේ නියම අදහස මොකද්ද කියන එක දැනගන්න ඒ වචනේ දෙපස තියෙන දෙපැත්තෙන් තියෙන වචන උපකාරී වෙනවා. අනික් අතට මේ වචනවල හරිම අදහස මොකද්ද කියලා දැනගන්න අපිට අපි තුල අවබෝධි තිබිය යුතුයි සමහර වචන බහුවර්ථ පද ඒවි තියෙන අදහස් මේවයි කියන අවබෝධය අපි ළඟ තිබිය යුතුයි. ඒ හින්දා බහුවර්ථ පද ඉගෙන ගැනීම බොහෝ වැදගත් වෙනවා. උදාහරණයක් විදියට අපි අඹ කියන වචනේ ගත්තොත්. අඹ. අඹ කියන්නේ අයන්නයි සංයක බයන්නයි අඹ කියලා ගත්තාම අඹ කියන වචනේ එක අදහසක් තියෙනවා අපි කන පළතුර. තවත් වචනයක් තියෙනවා අඹ කියන්නේ වතුර. ඒතර අඹේ යාළුවෝ කියන පදයේ හැදිලා තියෙනෙත් ඔය වතුර කියන අදහස තියෙන අඹ කියන පදය මුල් කරගෙන. එතකොට ළමයා අඹ කෑවේ කිව්වොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ නම් කාපු දෙයක් පළතුර. මෙතනදී කියවෙන්නේ අඹ කියන පළතුර ගැන. එතකොට ළමයා ලිඳෙන් අඹගෙන කලයට වත් කළේය කිව්වොත් ඔතනදී අපිට අදහස තියෙන්නේ වතුර ජලය කියන අදහස. දැන් එතකොට අඹ කියලා වතුරට අඹ කියලා කියනවා කියන එක නොදන්න කෙනෙක් වුණොත් ඔතනදී අදහස නිරවුල්ව ගන්න බෑ. ළමයා ලිඳෙන් අඹගෙන කලයට වත් කරේය කිව්වොත් සමහරට අඹ කියලා කියන්නේ වතුරට අඹ කියනවා කියන නොදන්න කෙනාට එයා හිතන්න පුළුවන් අඹ කියන්නේ කන පළතුරම කියලා. එහෙම වුණොත් අපට භාෂාව නිවැරදිව තේරුම් ගන්න බෑ. මේකයි පුතේ අපි මේ බහුවර්ථ පද එක පදයකට තියෙන විවිධාර්ථ මොනවද කියන එක දැනගත යුතු වෙනවා. එහෙමනම් මේ පාඩමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ එකයි. අපි නැවතත් කෙටියෙන්ම කියනවා නම් සිංහල භාෂාවේ බහුවර්ථ කියලා පද වර්ගයක් තියෙනවා. බහුවර්ථ කියන එකේ සරලම තේරුම් ගත්තම බොහෝ අර්ථ කියන වචනේ. එක වචනයකට අර්ථ කීපයක් තියෙනවා නම් එහෙම පද බහුවර්ථ පද කියලා කියනවා. එතකොට අපි ඒ පදයෙන් කියවෙන ඒ වචනයට තියෙන අදහස් මොනවද කියන එක අපි දැනගත යුතුයි. උදාහරණ කීපයක් ගත්තොත් තුරු කියන වචනේ ගත්තොත් තුරු කියනවා ගස්වලට. තව කියනවා තුරු කියලා තරු වලට. අයිත් වෙලාවක තුරු කියනවා තෙක්. ඔහු එන තුරු කියලා කිව්වොත් ඔහු එන තෙක්, ඔහු එනකන් හිටියා කියන අදහස. තව වෙලාවක තියෙනවා තුරු නද මැද කිව්වොත් තූරේ නාදය. හරිද? එතකොට අපිට මේ වචනේ තේරුම ගන්න නම් පුතේ අපි ඒක එක්ක තියෙන ඉතුරු වචන වල අදහස ගන්න වෙනවා. තුරු නාදේ මැද ඔහු ගියේ කිව්වොත් අපිට ගන්න පුළුවන් තුරු නාදය කියලා, කියන්නේ තූරේ නාදය. ඔහු තුරු සිටවා පරිසරය රැක ගත්තේ කිව්වොත් එතනදී තුරු කියලා කියන්නේ ගස්. ඔහු එනතුරු මා බලා සිටියේ කිව්වොත් තුරු කියලා කියන්නේ තෙක්, දක්වා කියන අදහස. තවත් උදාහරණයක් ගත්තොත් සඳ කියන වචනේ අපි ගත්තොත් සඳ කියනවා කාන්තාවට. ආයි අපි දන්නවා සඳ කියනවා චන්ද්‍රයාට.
තව කියනවා සඳ කියලා උතුම්. සකි සඳ. උතුම් යහළුව. තව වෙලාවකට කියනවා සඳ කියනවා කල්හි. ඒ ආ සඳ කියලා කිව්වොත් ඒ කියන්නේ ඒ ආ වෙලාවේ කාලය අඟවන කල්හි කියන අදහස. තව වෙලාවක සඳ කියනවා සන්ධියට. හන්දිය එකතු වෙන ස්ථානේ. තව සඳ කියලා කියනවා සැඳෑ වෙලාව. සන්ධ්‍යා සැඳෑ හවස කියන අදහස. එතකොට පුතේ එක වචනයක් ගත්තාම මේ වචනේ අර්ථ ගොඩක් තියෙනවා. මේක තමයි අපි බහුවර්ථ කියලා ඉගෙන ගත්තේ. එතකොට සිංහල භාෂාව හදාරන අපට මේ බහුවර්ථ පද මොනවාද, ඒවෙන් අදහස් කරන විවිධ අර්ථ මොනවාද කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔගොල්ලන්ට මම මේකල ඉවලා තියෙනවා සටහනක්. මේ සටහන ඔගොල්ලන්ගේ අභ්‍යාස පොතේ ලියාගන්න, ලියාගෙන ඔගොල්ලන්ගේ 125 පිටුවේ තියෙන ලිඛිත අභ්‍යාසය කරන්න. ලිඛිත අභ්‍යාසයේ පළවෙනි දෙවෙනි ප්‍රශ්න දෙක කරන්න, ඊට පස්සේ ඊළඟට එන 3 4 5 කියන ප්‍රශ්න තුන මේ බහුවර්ථ පද සම්බන්ධව තියෙන්නේ. එතකොට මේ සටහන ලියාගෙන ඉස්සෙල්ලා ඔයගොල්ලෝ 3 4 5 ප්‍රශ්න ලියලා උත්තර ලියන්න. ඊට පස්සේ 1 2 ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඊට අමතරව ඔයගොල්ලෝ තවත් සිංහල භාෂාවේ මේ විදිහට තියෙන බහුවර්ථ තියෙන පද මොනවද කියලා තව හොයලා ලියා ගන්න, මේවා ඔයගොල්ලන්ගේ මතකයේ තබා ගන්න. හොඳයි.